2022 වර්ෂයේ සැප්තැම්බර් මාස 19 වනදා රටේ ළමා මන්ද පෝෂණය වැඩි විය හැකි බවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව හම්බන්තොට සූර්ය පැවති මාධ්‍යට ප්‍රකාශයක් සිදු කළා. මේ දරුවන්ගේ පාසල අධ්‍යාපනයත් සෞඛ්‍යත් බිඳ වැටලා තවත් අවුරුදු කීපයකින් මේක පසුපසටතල සම මන්ද මානසික සමාජයක් ගොඩනගන්න පුළුවන්. ඒ අනුව මෙම ප්‍රකාශයේ මත පදනම්ව 2022 වර්ෂයේ නොවැම්බර් මාස 22 වනදා වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කරනු ලැබුවා. ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ලගේ පාලන සමයේදී රටේ ළමා මන්ද පෝෂණය ඇති බවට කළ ප්‍රකාශය ඇත්තක්ද එවැනි දරුවන් රට තුල සිටීද යන්නවත් සොයා බලන්නේ නැතිවයි එදා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළේ. නමුත් බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් වෛද්‍ය සංගරාව යුනිසෙෆ් ආයතනය ඇතුළු බොහෝ සංවිධාන රට තුල ළමා මන්ද පෝෂණය ඇති බව තහවුරු කරනු ලැබුවා. බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් වෛද්‍ය සංගරාවට අනුව තවමත් අපේ රටේ ළමුන් 116කට වැඩි සංඛ්‍යාවක් ළමා මන්ද පෝෂණයෙන් පෙළෙනවා. දැනට අධිකරණයේ හමුවේ විභාග වන ප්‍රශ්නගත ඉමිනෝග්ලොබියුලින් හා පිළිකා ඖෂධ වංචාවද පළමු වරට හෙළි කළේ වෛද්‍ය චමල් සංජීවයි. රාජකාරී වැඩ තහනමකට ලක්ව සිටින කල සීමාවේ පවා වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ චෝදනා රැසක් හෙළි කළා. වර්තමාන සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාලගේ නිර්දේශ මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය අනුකමිටුව යලිත් වෛද්‍යවරයාව සේවයේ පිහිටුවීමට නිර්දේශ කර තිබුණා. ඒ අනුව වෛද්‍ය චමල් සංජීව යලිත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කළා. සිවිල් සංවිධාන නියෝජිතින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර වෛද්‍යවරයාට එහිදී ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. මේ අපේ රාජකාරිය මෙතුමන්ලට වාර දුන්නාම මේතුමන්ල එක්ක අපි එකතු වුණාම මේ රටේ විසඳන්න බැරි ප්‍රශ්නයක් නෑ. ඒක තේරුම් ගන්න ඕනේ. කෙහෙලිය ඇතුළු හොර නඩය මේ සිපිරිකට දක්වන මේ සටනේ සිවිල් සංවිධාන සිවිල් ක්‍රියාකාරිකයන්ට ශක්තිය වුණේ මේ වෛද්‍ය ජමල් සංජීව මහතා ඇතුළු කණ්ඩායම. තවත් කට්ටිය මේ සඳහා ශක්තිය වුණා. මෙතුමා මේ සටන අතෑරියේ නෑ. බලේ නැතුව අපි ෆයිල් අතට අරගෙන ඒ හරහා අපි හොරු සිරකට යවුවා. ලංකා ඉතිහාසයේ වෙනස් වෙන කතන්දරයක්. මාස 17ක් ගිහිල්ලා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යාංශය අතින් වුණු ඒ වරද නිවැරදි කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත කරන ලද නිර්දේශ මත අද සිට යලි සේවය පිටීම සිදු වෙනවා. පහුගිය අවුරුදු එකමාර ආසන්න කාලයේදී අපට පුළුවන්කමක් ලැබුණා ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මර්ධනය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රටේ ඖෂධ නිෂ්පාදනය, ඖෂධ බෙදා හැරීම, ප්‍රසම්පාදනය වගේම තත්ත්වෙන් බාල ඖෂධ ගැන අඛණ්ඩවම කරුණු කියන්න, නැවත නැවත දරුවන්ගේ පෝෂණය ගැන අර්බුදය කතාබහ කරනවා, අලුත් ගමනක අලුත් සටනක ආරම්භයක් බවට පරිවර්තනය වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.